දැන් අපි මේ ගත කරමින් ඉන්නේ හරි අමාරු කාලයක්නේ ආර්ථික වශයෙන්. ඒත් ඕගලංගේ දෙමෝපියු යම් යම් ලෙඩ වලට බේත් බොනවා නම් මං කියන පොඩ්ඩක් ඒක බලන්න. සමහරලාට ඔයාට පන්ති කාඩ් එක ගන්න ඕන නිසා එයා බේත් බොන් නැතුව ඇති. බේත් මිල වැඩි කියන කාරණා කිහිපයක් නිසා එකක් ඩොලර් රේට් එක දෙගුණයක් වුණා. ඒතර අනිවාර්යෙන් ඕනෑම් බේතක මිල දෙගුණයක් වෙනවා. දෙවෙනි කාරණා සමහර බේත් හිඟයි. හිඟකම නිසා තව මිල වැඩි වෙනවා. එහෙනම් කලින් රුපියල් 10කට තිබිච්ච බේත් දැන් සමහරට 60ක් විතර වෙන්නත් පුළුවන්. 150කට වෙන්නත් පුළුවන් සමහරක් ඒවා. ඒ වගේ දේ ඊට වඩා වැඩි ගණන් වල එකක් තියෙන පුළුවන්. එහෙනම් මේ වීදම වැඩි හින්දා සමහරලාට සමහර දෙමාපියෝ තමන්ගේ බේත් නොබි ඔයාට වීදම් කරනවා වෙන්න පුළුවන්. එහෙම දේවල් කරන්න දෙන්න එපා. ඔගලගේ පැත්තෙන් පොඩ්ඩක් අරක බලන්න ගෙදර ආර්ථිකය ගොඩක් හොඳ නැත්තම් ඒගොල්ලෝ අර වගේ දේවල් කරනවා. එහෙම කරන්න එපා. දෙවෙනි කාරණාව අර මම මගේ YouTube channel එකේ දාපු වීඩියෝ එකක් තියෙනවා මම කියලා ඇති මේ සාමාන්‍යයෙන් ඒ ලෙවල් කරන ළමෙක් ඉන්න ගෙදරක දෙමාපියන්ට විවිධ ලෙඩ රෝග තියෙනවා. එකක් ළමයාට අවුරුදු 18ක් 19ක් කියලා එයාට යම් වයසක් නේද උඩට. ඒක එක හේතුවක්. දෙවෙනි හේතුව ඉදී ඕගලංගේ ඕගල සම්බන්ධයෙන් මහා අවිනිශ්චිත බයක් ඒගලංග ඔළුව වැඩ කරනවා. එහෙනම් මමත් ওই වයසේදී අපේ අම්මයි තාත්තලා සෑහෙන ලෙඩ තිබ්බයි. ඔයා මේ වැඩේ කරගත්තොත් මේ ඒලෙවල් හොඳට කරගත්තොත් ඔයා කැම්පස් ගියොත් සහ කැම්පස් ගිහිල්ලා ඊට පස්සේ ඔයා කැම්පස් එකේ වැඩත් හොඳට කරගෙන ගියොත් එහෙම ඊට පස්සේ වාට පෙනේ අර දෙමාපියන් තිබිච්ච ලෙඩ හොඳ වෙනවා කියලා. ඔයා දිගටම වයස යනකොට ඔයා විභාගේ ලියනවා කැම්පස් යනවා කැම්පස් එකේ වැඩ කරගෙන යනවා. ඒක වාට තව වයස ගිහිල්ලා නේද අරගොල්ල තව වයස යන්න එපේ. ඉතින් ඒගොල්ල වයස යාමත් එක්ක ලෙඩ හොඳ වෙන්න බෑනේ ලෙඩ තව වැඩි වෙන්න නේ උන්නේ. හැබැයි එහෙම නෙමෙයි වෙන්නේ එන්නේ ලෙඩ හොඳ වෙනවා. අන්න එදාට වාට තේරෙයි ඒගොල්ලෝ ලෙඩ වෙලා තියෙන්නේ ඔයා ගැන හිතලා කියලා. ඉතින් ඔයා සාර්ථක වෙනකොට වාගෙන හිතන දෙයක් නැති වෙනකොට වාගෙන බලන දෙයක් නැහැ වාට වැඩේ කරගන්න පුළුවන් වාගෙන වාගේ තියෙන ඔයාගේ සම්බන්ධයෙන් ඔළුවේ තිබිච්ච ප්‍රශ්න යාගේ ඔළුවෙන් යනකොට වාගෙන බලන දෙයක් නැතිකොට වා ඔයා හරිනම් ඉතින් මේ ප්‍රශ්නේ ඔළුවෙන් යනවා යාගේ ලෙඩ හොඳ වෙනවා. මේක මේ මගේ ජීවිත අත්දැකීමක් මාත් අත්හිතපු දෙයක් ඔය කියන්නේ. දෙකින්ද මේ කොටසක් ඔයාගේ පැත්තේ තියෙනවා. මම ඔයාට මේ මොහොතේ කරන්න පුළුවන් ලොකුම දේ ඔන්න ඔය වගකීම තේරුම් ගන්න එක. ඒගොල්ලෝ ලෙඩ වෙනා තියෙන්නේ ඔයා නිසා. කියන එක ඔයාට තේරුම් ගන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙයි. ඒක මම අත්දැකලා තියෙන හින්දා මම කියන්නේ. ඔයා හිඳ තමයි යා ලෙඩ වෙලා තියෙන්නේ. ඔයා කරන හැම පිස්සුවක් ගන්න යාගේ ලෙඩ වැඩි වෙනවා. සා මේ තියෙන වාතාවරණ යටතේ වීදම් කරගන්න බැරුව මේගොල්ලෝ බේත් ටික ගන්නෙත් නැතුව ඉන්නවා. ඒතකොට යම් දෙයක් වුණොත් ඒකට යම් ප්‍රමාණයක් වත්වක් ගියන්න වෙනවා. ඒක අමතක කරන්න එපා. එහෙනම් වාගේ වගකීම කියන එක හැමතිස්සෙම ඔළුවේ තියාගන්න. ඒක අමතක කරන්න එපා. ලංකාවේ දෙමව්පියන්ගේ ඇත්ත කතාව උග තමයි. ඒක උගලන්ට කියන්නේ නැහැ. අම්මා සමහරක් ඒ වගේයි තාත්තා කොහොමඩක්වත් කියන්නේ නැහැ. තාත්තා ඔයා වෙනුවෙන් කරපු දේවල් වාට තේරුම් ගන්න නම් ඔයාට වයස 35ක්වත් වෙන්න වෙනවා. වාර අවුරුදු 35ක් විතර වෙනකොට වාට තේරෙනවා වැඩිහිටි පිරිමියෙක් හිතන විදිහ. ඒ හිතන විදිහ වාට තේරෙන අවුරුදු 35ක්වත් වෙන්න වෙනවා. ක්‍රියා කරපු සමහරක් දේවල් අයියා එහෙම කළේ කියලා වාට තේරෙන එදාට. ତୁර එදාට යා ජීවිතුන් අතර හිටියේ නැත්තම් වාටක දරා ගන්න බැරි වෙයි. ඒක ඇත්ත. අම්මලා කේන්ති කිව්ව වෙලාවට හර කියනවනේ. අපි මෙහෙම මෙහෙම තොබ්ලඩ කරා තොබ්ලම මෙහෙමයි කියලා. තාත්තා එහෙම කියන්නේ නැහැ. කේන්ති කියලා දඩින් පිටින් ගාල දෙකක් තුනක් දෙයි සමහරලාට. හැබැයි යා කරපු දේවල් කවදාකවත් කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ. දැන් අම්මයි තාත්තයි රණ්ඩු වෙනකල ඉඳන් ඔකේදර ඉරත් අම්මා කියනවානේ වෙන කතා ගොඩක්. තාත්තා ඒවා කියන්නේ නැහැ නේද? ඒලට තාත්තා වෙන මොන හරිනේ ගිය. එයා කරපු දේවල් කියන්නේ නැහැ. එහෙමද හැටි ඒගොල්ලන්. එහෙමද හැටි ඒගොල්ලෝ කියන්නේ නැහැ කවදාවත්. ඒ හැම දෙයක්ම ඒගොල්ලෝ තනියෙන් හිතේ තියාගෙන ඒගොල්ලෝ ඉතින් දවසක යනවා. අපි විසින් මේක තේරුම් ගත්තොත් ඇරෙන්න
ඒක වෙන අපිට දැනගන්න විදියක් නැහැ. ඒකයි කියන්නේ. ඒකදී මේ වගකීම ඒගොල්ලෝ කරපු කැපකිරීම යන තේරුම් ගන්න try කරන්න ඔළුවේ එක තියාගන්න. වාගේ මේ මොහොතේ වෙන්න ඕන දේ කරන්න. හරි. ඒකමත කරන්න එපා. මාර හැමදාම කියනවා වගේ වාගේ target එක වෙන්න ඕනේ. ඔයා වගේ ළමයෙක්ව හදපු එක තමයි ඒගොල්ලෝ කරපු ලොකුම දේ. කියලා ඒගොල්ලෝ හිතන තත්ත්වරවපත් වෙන්න ඕනේ. ඒගොල්ලෝ හිතනවා නම් ඒගොල්ලෝ මේ ජීවිතය කරපු අනිත් හැම දෙයකටම වඩා වටිනා උඹ වගේ එකක් හැදුවපු එක කියලා ඉවරලා වාසාර්ථකයි. මං ගැන මගේ දෙමව්පියෝ එහෙම හිතනවා ඒකයි. අඹලගේ වයසේ මහා නරක එකෙක්. ඒලෙවල කාලේදී හැම හොඳ එකෙක් නෙවෙයි මම ඇත්තට. ඒ වගේ පාසල් ශිෂ්‍යවරු කළ හැකි සියලු දේවල් මම කරලා තියෙනවා මේ මම ඉගෙන ගත්තා. මෝලිය වලේ නවයක් තියෙනවා ඒ ඔක්කොම තියෙනවා ඒ වුණාට අපි මරදානේ ඉස්කෝලේ ගිහින් ආනන්දෙනේ ඉති වැඩි හරියක් මහා පාරේම තමයි හිටියා අපි එහෙම ගොඩාක් දේවල් කරලා තියෙනවා ඒතර ආනන්දේ උදේට යනවා සින්දුවක් යා තාමත් යනවා ඇති ඒක යනවා අර මේ සුනිල් ලෙස සින්දුවක් යනවා මේ දෙවෙනි බුදුන් ලෙස නේද ඒක තැනක කියනවා මේ ඒ සින්දු මට අහන් ඉන්න බෑ ඉස්කෝලේ යන කාලේ මට ඒක අහන් ඉන්න බෑ මොකද මම ඒ කාලේ තරම් හොඳ කල් ක්‍රියාවක් තියෙන එකෙක් නෙවෙයි ඒකේ කියනවා මේ මම සාර්ථක වෙලා ඒ ගීය ගායනා කරන මොහොතේදී එය අහන්න ඔයා නැහැ කියලා අම්මට කියන්නේ මා මොකද්ද වෙලා ගායනා විට මා සනසන්නට ඔබ මා ළඟට නැද මොකද්ද එකක් කියනවා මේ මට මතක නැහැ වචන ඒ කාලේ මට අහන් ඉන්න බෑ හේතුව මම හිතුවේ නෑ මට සාර්ථක වෙන්න පුළුවන් වෙයි කියලා සහ මට එහෙම සින්දුවක් කියන්න පුළුවන් වෙයි කියලා හිතුවෙත් නෑ ඒක එහෙනම් අපහැදිලි සහ ඒක මේ හරි අමාරු දරා ගන්න බැරි තත්ත්වයක් ඒක. ඒ දේ සින්දුව ඇහෙනකොට මම මේ ඇහෙන්නේ නැති විදිහට මොකක් හරි වෙන එකක් කර ගන්නවා මේ මට ගහන් ඉන්න බෑ ඒ කාලේ. හැබැයි දේවල් ගොඩක් ඉක්මනට වෙනස් වුණා මේ මගේ කතාව මම වෙනලා කියන මේ එකත් එක්ක ඉතින් මේ මම ඒකයි කියන්නේ ඔය ඒ සියලු ආකාර අධ්‍යක්ෂින් මට තියෙනවා. ඒ තමයි මම බුරුවට කලබල වෙන්නේ නැත්තේ. ඉතින් ඔය කාලේ වාට හිතන්න පුළුවන් හැම දෙයක් මට ඒ කාලේ හිතලා තියෙනවා. ඒකින්ද මේ මට ඒකේ අරුමයක් නැහැ. ඒකින්ද මේ එහෙම මම ආවේ වර මාව කලබල කරන්න බෑ ඒවට. ඉතින් ඒක තමයි මම කියන්නේ මම ඒ ටික විඳලා තියෙන හින්දා මම වාට කියන්නේ ඔයාගේ භූමිකාව තේරුම් ගන්න හැකි ඉක්මනින්. සා වාගේ වක්කීම් බාර ගන්න. ආයි වක්කීම් බාර ගන්නවා පොඩ්ඩ නෑනේ. මේක තේරුම් ගන්න.